ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 29 සහතික ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ලංකාදීප ආද වාර්තා කරන සිරස්තලයක් 500 අල්ලසට ට්‍රැෆික් සාජන් අවුරුදු 4 කිරේට කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් රතවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමට ත්‍රිරෝද රථ රියදුරකුවෙන් රුපියල් 500 කල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ රතවාහන රාජකාරියේ නිරත පොලිස් සැරෙන්වරයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරා. රුපියල් 20,000ක දඩයකටද විත්තිකරු යටත් කළ මහේස්ත්‍රාත්තුමා විත්තිකාර පොලිස් සැරෙන්වරයාට පැන වූ වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කාලය වසරක කාලයකින් ගෙවියන අන්දමට ක්‍රියාත්මක කිරීමටත් නියම කළා. එදින පොලිස් රතවාහන අංශයේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව විත්තිකාර පොලිස් සැරෙන්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කළ විමර්ශනයකින් පසු ඔහුට එරෙහිව මේ නඩුව පවරා තිබුණයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් ලංකාවේ කොතනක අල්ලස් ගැනීමක් සිදු වුණත් මේ අල්ලස් නඩු විභාග කිරීමේ බලය තිබෙන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ මහාධිකරණයට. ඉතින් යම්කිසි අල්ලස් සීමාවක් තිබෙනවා. ඒ සීමාවෙන් පහළ දේවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයත් ඒ සීමාවෙන් ඉහළ අල්ලස් ගැනීම පිළිබඳව කොළඹ මහාධිකරණයත් ඒ නඩු විභාග පවත්වනු ලබනවා. ඉතින් කෙනෙකුට හිතෙන්නට පුළුවන් කවුරු හරි තවත් කෙනෙකුට කීයක් හරි දීලා ඒ වැඩේ කරගත්තාම තිබෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. හැබැයි ඉතින් එතනදී නැගෙන්නා වූ අතුරු ප්‍රශ්න තමයි එලෙස දෙන්නට අතමිට සරු නොවන අය තමන්ගේ වැඩේ කරගන්නට නොහැකිව පෝලිමේ පස්සෙන් පස්සට යනවා, පොරොත්තු ලේඛනයේ අවුරුදු ගාණක් ඉන්නට වෙනවා. මම මේ කියන්නේ රතවාහන වැරදි සම්බන්ධයෙන් විතරක් නොවේ, රජයෙන් කරගන්නට තිබෙන සියලු වැඩ කටයුතු සම්බන්ධයෙන් අතමිට සරු අය වැඩ කරගනිද්දී, බලය තියෙන අය වැඩ කරගනිද්දී කිසිදු ශක්තියක් නොමැති අය අසරණ භාවයට පත්වෙනවා නම් ඉතින් අල්ලසේ තරම එතනින්ම කියන්නට පුළුවන්. අල්ලස හෝ දූෂණය විමර්ශනය කිරීමේ කොමිසන් සභාවට මේ සියල්ල මැඩලීමේ බලය ලබා දී තිබෙන්නේ. ඒක නිසා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.